අයුුවන් අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳ ඒ තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකක්වයක් සපයන තේ වගාව පිළිබඳ තේ වගාවේ ඉතිහාසය පිළිබඳ දදස්දාේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථාවට අනුව ව පොල්වලට පස ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂිකාරමක බෝගයේ වෙන්නෙ ර්තාව අෞදුරටත් කිවන පරිදි දරදේශය නිෂ්පාදය සඳහ කුෂිකාර්ම කාංශයේ දායකත්තයේ සයට හතයි දසම එකක් ඉන් සයට නමය දසම් දෙකටම දායකවන්නේ තේ වගා ශ්‍රී ලංකාවත් තේකාර්මාන්තය සැලෙකියයෝතු විදේශ විනිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ග ෙනල්ල දෙනවා ශ්‍රී ලංකාව තේ නිෂ්පාලනින් සයට අනුවකට වඩා වැඩි ප්‍රමාණයක් අප නයනය කෙරෙන. පසුකාලීන විදේශවිිනිමේ ගෙනවෙන මූල ආශ්‍රවලින් විදේශ රැකයා ඇඟලුම් සහ සංචාරකර්මාන්තය ඉස්සර හට ආවත් දස් නසේ අසුව තරම් මෙෙනකම්ම ශ්‍රී ලංකාට විදේශගෙන් විනිමේ ගෙනීමේ මූලිකත්ස්තේ දැරුවේ තේ වගාව. චීනයසා ඉන්දියාව ලෝකේ තය නිෂ්පාදනය කරන රටවල් අතර ඉහලින් හිටියත් ඔවුන් ඉහළම තේ පරිබෝජනය කරනු රටවල්ද වෙනවා ඒ නිසා ඔවුන්ගේ තේ නිෂ්පාදනය ඉහලාගයක් ගන්නා අතරම ේ පරිබෝජනයක් ඉහළඟයක් ගන්නවා. ශ්‍රී ලංකාව ලංකාවෙතයේ පරිපෝජනය නිෂ්පාදනට සාපේක්ෂව හ ඒක නිසා ඔවුන්ට අප නේනය කර හැකි තේ ප්‍රමාණය වැඩි. පරම්පරාගන්නාවත් තිස්ස ලංකාවිත්තේ ලෝකය පුරාල් ප්‍රචලිතව පවතින සිිලෝන්ට නමින් සිිලෝන්ටිස් හා සම්බන්ධ කතාව වසර දෙසීයක් විතර ඇතට එනම් බ්‍රිතානයටත් විජතය වගගේ දක්වා දිවයනවා. එක්දා සටසේ විසි හතරදි පළවෙනි වතාවට බ්‍රිතාන්‍ය ජායත්තකයෙක් විසින් චීනයින් තේ පැලයක් ලංකාවිටෙන අරගෙනවා ඒ බ්‍රතානය රාජකීය උද්‍යානය පේරාධනී පිහිටි වානිජ නොවන අවශ්‍යතාවයක් වෙනුවෙන් රෝපණය කරා. පෙරදික ඉන්දියානු සමාගම නමැති ආයතනය විසින් ඇසාහ කල්කටායන ප්‍රදේශවලින් ගෙන්වන ලද කුරුදුු භෝගයක්ත් පර්යේෂණ සාකයක් ලෙස වගා කිරීම එක්දස් අටසය තිස්්නමේ ද ආරම්භ වුණ. කොහොමුවනත් එක්දා සටසය තිස්නමෙන් පස්සේ දසක දෙකක් ගත වෙනතුරුත් ගාව තර ්‍රදගවතියක් දකිඩට ලැබුණින. තේ වගාව වානජය වගාව ලිස වගාකිරීම ආරම්භ වෙන්නේ ස්කොට් ලන්ත ජර්තකයෙකු වන ජෙම්ස් ටේලර් විසින්. ජෙම්ස් ටේර් එක්දස් අටසය පනස් දෙකේද. ලංකාවට ඇවිල්ලා මහනුවර ලූල් කඳුරවතුයායේ පදිංචි වෙලා තියෙනවා. එක්දස් අටසය හැට හය අවරුද්දේ. ඉන්දිියාවට ගිහිල්ලා තේ වගාව සම්බන්ධින් මන මූලික අවශ්‍යතාවයන් පිළිබඳව ඔහු අධ්‍යයනයක් කරනවා. ඒක ප්‍රතිඵලයක් විදියට එක්දසටසි හැට හටේදී ටේලර් විසින් ලූල් කඳුර වතුයායේ අක්කර දහන මේක විතර තේ වගාවක් ආරම්භ කරනු. මේක තමයි ශ්‍රී ලංකායි වාණිජ වගාව වශයෙන් තේවගාවේ ආරම්භය හැටිය සැලකින්. ඒ වනකොටත් ලංකා අපපුරා්‍යවාාවත් ්‍යාපතවෙමින් පැද දිලේර රෝගයක් හේතුවයෙන් එතක් කළක් කෝපි වගාව කරපු වගාකරුව ක්‍රමයෙන් තේ වගාවට යොමුවෙන්න පටන්ගන්න. ඒ අනුව මහනුවර ලූල් කඳුර වතුයාය වටා තිබුණු හෝප් රෝප්පුට් සාමුල්ලෝය නි වතුයායවන්වල තේ වගාවා ආරම්භ වෙනෝ. මේ වතු පළමුයෙන්ම ස්ථාපනය කන ලද තේ වතු අදර ඉහලින්ම පවතිනෝ. ටේලර් විසින් සිදුකනුලද පරේෂණවල ප්‍රතිඵලයක් විදියට එක්දා සටසය හැත්තැ දෙකේදී. මහනුවර ලූල් කඳුර වතුයායේ ඔහුගේ බංගලාවේ ආලින්දී ලංකාව ප්‍රථම තේ කර්මාන්තශ ශාලාව ලෙස හැ සැකිය හැකි කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙනවා. මෙහිදී, ඒ සමත අතින් තේකොල පෙරලීම සිදවිච්චි අතර තේකොල්ල මැලවීම, ගිනිි අගුරු සහිත මැටි බඳු නාස්ශරයෙන් සිදවුක්. තේකොල බියලීම සඳහා කම්බියෙන් වේලන ලද තැටි පාවිච්චි කෙරෝ. ඒ ප්‍රතිපඵලයක් ලෙස ඉතා ප්‍රනීත තේකෝපයක් බිහිවීම ඒම නැත්තම් පලවැනි වානණජ්‍ය තේකෝපය පෙරීම සිද්ද වුණා. තේලර් විසින් පසුව තේකොළ පෙරලීම සඳහා සරලේ අන්ත්‍රෝපකන නිෂ්පාදනය කරලා. ඒකට ශ්‍රමදායකත්තේ කිසිම අඩුවක්තිබුණෙත් නෑ එක්දාස් අටසය හැත්ට පහේදි තේලවිසින් පලවෙනි සිිලෝන්ටී තොගේ ලන්ඩන් තේවෙන්දේශය වෙත නැවගත කරා එහිදී ටොන් විසිතුනක් පමණ බර තේතොගයක් ඔහු පිටත් කරා ටේලර්සිය නොවත්පාදන සිතිවිලි පදනම් කර ගනිමින් තේකර්මාන්තයේ සංවර්ධනයට දායකවෙච්චි අතර ඔහු එක්දාස් අටසිය අනු දෙේදී මරණයට පත්තු වනක් ඒ ක්‍රමයෙන් වර්ධනයක් පෙන්නුම් කරන අතරේ කෝපි වගාව බොහොමයක් වතුවලින් අයින් වෙලා ඒවත් ඒ සඳහා යොදා ගැනු එක්දා සටසි අනු නමේ වෙන විට තේ වගක්කර ලක්ෂ හතරක් තරම් විශාල ප්‍රදේශයක් පුරා්‍යප්ත වුණ පහුකාලිනව ලංකාවටාපු රැනෝ ට්‍රෆල්ට් වැනි බරිතාාන්‍ය ජාතිකයෝ තේ වගාව සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තියෙනය වුණ අතර ඔවුන් තේ වතු යායනෙක් ලොක සම්බන්ධය ගොඩන ගාගත් හැත හැතේදදි සැමල් ඩේ වි්න් නැති පුද්ගලයා සිරොක්කෝ නමති තේ වියලනේ ලංකාවට අනුන්න්නල දුන්නා එක්දසට අස්සුයදි ජෝ ෝක සමමාගම තේ පෙරලන යන්ත්‍රයක් හඳුන්නා දුන්නා මෙවැනි යන්ත්‍ර හඳුන්න්නව අමදීමත් එක්කම නුවරේලිය ෆෙරිලෑන් වතුයායේ වැනි වත්තු තුළ එංගලන්තෙන් ගේනාාපු යාාන්ත්‍රක උපකරන සවිකරා පැඩි කලක් ගත නවී සිලෝන්ට නමේ ලෝක පුර ජනප්‍රිය ෙන්ඩ පටන් ගත් ඒ ප්‍රතිඵලයක් විදියට තේ අලෙවිය සඳහා මැදිහැත්වීමේ සහ සොයා බැලීමේ අවශ්‍යතාවයක් මතු වුණ ඒ අනුව තේ වෙන්දේසිවල තේ අලෙවයා ආරම්භ වුණා ලංකා ප්‍රථම තේ වෙන්දේසිය ලංකා වාංජ මණ්ඩලේ අනු ග්‍රහයෙන් එක් අට අසූතුනේ ජෝලි මාසෙද සොමවිල් සහ සමාගම විසින් සිදුකනු ලැබෝ එක්ද අට අනුතුනේදේ චිකාගොල් ලෝක වෙලඳ සල්පිලේ තේ පැකට් මිලියනය අලෙවුණු බව සඳහම් වෙන න් ේ වන්දේ සිද අලවුණ කිලෝග්‍රෑම් එකකට තේ කිලෝග්‍රම් එකකට පවුන් තිස්හය දසම එකයි පහක් ලබිච්ච බවත් මේ වාර්තාගතම ලක්්බවත් සඳහන් වෙනවා එක්දා සටසය අනුන් හතර අවුරුද්දේ ලංකාවත් තේ වෙළඳුන්ගේ සගම මේ සිිලෝන්ටී ට්‍රේඩස් අේශන් ආ රම්භ වුණ වර්තමානය ලංකාවත් තුළ නිෂ්පාදනය කරන ලබන තේ අලවිය සිදුවෙන්නේ මේ සංගමෙන් සහ වානිජ මන්්ඩලේ චෙම්බ of කොමස් හර හතමයි කර්මාන්තයට නව ශක්තියක් වෙමින් එක්දස් අටසි අනූහයේදි කොළඹ තැරැවකරුවන්ගේ සගමේ කළම්බ බ්‍රෝකස් සෝේන් එක්දස් නමසේ විසි පහහිදි තේ පර්යේේශණ ආයතනයක් පිහිටවෝ එක්ද නම්සේ විසි හත වෙද්දිී ලංකාවිතයේ නිෂ්පාදනය මට්‍රික්ටන් ලක්‍ෂය එක්ම වුණ ය සම්පූර්ණයම වගේ හපනේ නෑ වුණා එක්දස් නම්සේ තිස් දෙකේදී තේ ප්‍රචාරක මණ්ලි පොපගඩ බෝඩ් පහිටවුණ එක්ස් නම්සේ හතලස් එක වර්ෂය තුළද ්‍රතම ලංකාවිත් තේ තැරැවකාර ආයතනය වන සීමා සත පිරිස් හබේ වදධන සමාගම සෙව ව්‍යාපරි කටිතුව ආරම්භ කරා එක් දාශ්‍රම සය පනස් අටේදී රාජය වැැවිල සංස්ථ ටට් ලාන්ටේෂ කෝපරේෂන ස්ථාපිත වුණා ඒ අනුව අකණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරපු ශ්‍රී ලංකාත්තයේේ නිෂ්පාදනයක් දස්්නම් සය හැට වවෙනකුට එක්ටර ලක්ෂ දෙකක් පුරා විහිදුුණා ම්‍රක්ොන් ලක්ෂ දෙකක් ඉක්මවාග නිෂ්පාධනයක් දු කරන්න පටන්ගත්තා. ඉක්දාශ නමසේ හැට තුනේදී ලංකාව තුළ ෂණෙක තේ නිෂ්පාදනය ආරම්භ වුණා එක්දදාශ නමසේ හැට පහේද ලොවත්තේ අපනෑනේ කරුවන් අතර ප්‍රමුඛයා බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වයෙනවා ඒ අනුව වර්ස සීයක සාත ගමන් මගක් සනිටුහන් කරමින් එක්දාාශ්නම සය හැටයේදී පළමුත් අන්තර්ජාතික තේ සම්මේලනේ ලංකාවක වැත්තු වනාව එක්දශ නමසේ හැත්තය වර්ෂය ට ්‍රී ලංකා පවති රජය ප්‍රතාා්‍ය සමාමගම් සතු පැදි තේවතු ජනසතු කරා. ඒ අනුව රජය විසින් අත්පත් කරගන්න ලද වතු පාලනය කිරීම සඳහා ජනතවතු සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා රජ්‍ය වෙවලි සංස්ථාවහා කුඩාතේවතු සංවර්ධන අධිකාරයවැනි ආයතන පිහිටව්වා. එක් දශ නම්සේ හැත්ත හේද ලංකා තේ මණඩලයක්ත් පිහිටව්වා. ඒගේ එක්ද ශනම් සේ හැත්ත හඇැදි ලංකාවිත්තේ අපනනයට නවමාවතක්කි වර කරමින් කුඩාතේ මළ අපනෑනයත් ආරම්භ වුණා. මෙසේ ක්‍රමයෙන් ලංකා විත්තේ ලෝකේ පුරා පිළි ගනීමට ලක් වුණ එක්දශනම සි අසූයේ මොස්කව ගිම් හන ලින්ම්පි ්‍රීඩ ත් සඳහා නිලතේ සැපවම් කරවා වශයෙන් ලංකාව පිළිගත්තා. එෙන් එක්ද නම අස දෙේ රිස්බන් වල පැ ොස්වවැනි පොදුරජ ීලා ල ස එක්දනසි ස හත ර ති48 ප්‍රදශනය සඳහා ල සැ ර ්‍ර ලංකාව. තේ සංයෝග කිරීම ආන එනෙ කිරීම සහත්‍යයේ ප්‍රති අපපනෑනය කිරීම සඳහා එක්දාශ නමසි අසූක අවුරුද්දෙදි අනුමැතිය ලැබුණ. ලොක පුරා ප්‍රචරිත වැඇති හරිතේ ග්‍රීන්ට නි්පාදන සසාපනෑන ශ්‍රී ලංකා ආරම්භ වන එක්දස් නමැසි අසූ දෙකේදී ලංකාවිතේ නිෂ්පාදනය එකසේ විසි පස්වැනි සංවත්සරය කොළඹද ඉතාම උත්කර්ශය අති ද පැවැත්ව වුණ. එක්දස් නමසි අනෝ දෙක අනුතුන කාලේ. එච්චර කාලයක් රජය සතුව පැවති තේවතු බොහොමයක් පෞද්ගලී කරනය කරු නතා වතු සංවදන ම ලෙ රාච ැවිනි ංස්ථාවන ාජ ත වල් පල්ති අධික දේශපා් බලපෑම් අධික ශ්‍රමක ප්‍රමාණය සඳර්වල කරමනා කරණේ සමග ඇති විච්චේ අඩු පළදාෛවය පළදායිත්වය සහ අධික ලාබ් අධිකල් අලාභතත්වයන් මෙම ආයතනය ලොකු මෙම අතන ලොකු අවධානමකර ලක් කලා ඒ යනුවේ දස්ස සමසේ අනුුවේදී රජය තේවතු පෞද්ගලී කරනේ ආරම්භ කරා සේ අනහ දදි ලංකාවතේ නි්පාන මටික්ටොන් ක්ෂ පනස් දාකික්මව අතර වර්යදහාව වනවිට ඒමටික්න් ලක්ෂ තුनाත් එක්ම වවා පෞද්ගල්ලි කරන යටතේ මෑත කාලීනව යම් වර්ධනයක් දක්නට ලැබෙනවා ඒ වගේම යම්යම් අභියෝග වලටත් මෙම කර්මාන්තේ මූුණ දෙන බව අපිට දකින්නට ලැබෙනවා. किසේ නමුත් එද අටසය හැට හතේදිී අක්‍ර දහනමයකින් නුවරදි ආරම්භ වූ වානිජතය නිෂ්පාදනය දවනට ලංකාය ප්‍රධාන ප්‍රදේශ හයක් පුරා ව්‍යපතව පාතිනවා. ඒක ප්‍රධාන ප්‍රදේශයන් වෙන්නේ නුවරේලීිය ලින්ඳූල නුවර උඩ පුස්සෙල්ලාව ඌව පලාාත හා දකුණු පලාාතයි ඇති මේ තොරොතුරු බොට වැදගත්වෙන්න ඇතිකෙ ල අපි විශ්වාස කරනවා. අපි තක්ක හැර දෙන්න දිගටම අපි සබස්ක්‍රයි් කරන්න මේ වගගේතරතුරු තබත් ඔබ වෙතගෙන එන්නට අපි සදිසිලෝව ස්තුති ඔබට